අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ වගාවන් වලට අවශ්‍ය වෙන කෘමිනාශක ගෙදරදීම අදාගන්නේ කොහොමද කියලා. වගාවේ ඉන්න අපිට ගොඩක්ම කරදරයක් වෙලා තියෙන කූඩිත්තා, මයිටාව, පැලමැක්කා, කොලකන දලඹුවා වගේ බොහොමයක් පරිබෝධහානි පාලනය කරගන්න පුළුවන් විදිහේ කෘමිනාශකයක් තමයි අපි පළවෙනියටම හදාගන්න කියලා දෙන්න හදන්නේ. මේකට ඕන කරන අමුද්‍රව්‍ය තමයි කුරුඳු තෙල් තේ හැන්දක් විතර. ඒ වගේම සුදු ලුණු ග්‍රෑම් 50ක්. ඒ කියන්නේ එක ගෙඩියක් වගේ. සහ සේර කොළ ග්‍රෑම් 500ක් විතර. දැන් අපි බලමු කොහොමද මේ මිශ්‍රණය හදාගන්නේ කියලා. පළවෙනියටම මේ සේර සහ සුදු ලුණු වංගෙඩියකට දාලා මේ වගේ තලපයක් එන විදිහට මෙන්න මේ විදිහට කොටා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ මිශ්‍රණය මේ වගේ භාජනයකට දමා ගන්න ඕනේ. ඊට පස්සේ නටන වතුර මිලිලීටර් 500ක් මේ මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරලා විනාඩි 10ක් 15ක් වගේ කාලයක් තැම්බෙන්න අරින්න ඕනි. විනාඩි 15කට විතර පස්සේ මේ මිශ්‍රණයට කුරුඳු තෙල් තේ හැන්දක් එකතු කරලා විනාඩි 2ක් 3ක් තියලා පෙරාගෙන දියර ඉසින යන්ත්‍රයකින් ඔයාලගේ වගාවන් වලට ඉසින්න යොදා ගන්න පුළුවන්. මෙතනදී සේරවලින් ජෙරනියෝල් කියන රසායනික සංයෝගයත් සුදුලූණු වලින් ඇලිසින් කියන රසායනික සංයෝගයත් කුරුඳු තෙල් වලින් සිනමැල්ඩිහයිඩ් කියන රසායනික සංයෝගයත් මේ ස්වභාවික කෘමිනාශකයක අඩංගු වෙනවා. මේ මිශ්‍රණයේ තියෙන මේ ප්‍රමාණවල් අනුපාතයක් විදිහට වැඩි කරලා අරගෙන මහා පරිමාණ වගාවන් වලට වුණත් යොදා ගන්න අපිට පුළුවන්. මේ මිශ්‍රණය හදාගන්න අපිට ඕන වෙන්නේ මිරිස් කුඩු ග්‍රෑම් 50ක්, දෙහි ගෙඩි එකක ඉස්ම, සබන් කුඩු ග්‍රෑම් 50ක්, භූමි තෙල් මිලිලීටර් 15ක් සහ දැව අලු කිලෝ 1ක්. දැන් අපි බලමු මේ මිශ්‍රණය හදන්නේ කොහොමද කියලා. පළවෙනියටම මිරිස් කුඩු සහ සබන් කුඩු පිළිවෙලින් අලු භාජනයට දමාගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ මිශ්‍රණයේ තියෙන කෘමිනාශක ගුණය සහිත කොටස් ශාක පත්‍රවලට හොඳින් ඇලී පවතින තමයි අපි මේ සබන් කුඩු යොදන එකේ අරමුණ වෙන්නේ. ඊට පස්සේ දෙහි ඉස්ම සහ භූමි තෙල් යොදාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මෙතනදි මිරිස් කුඩු වලින් කැප්සසීන් කියන රසායනික සංයෝගයත්, දැව අලු වලින් කැල්සියම් කාබනේට් කියන රසායනික සංයෝගයත්, දෙහි වලින් ලිමෝනීන් සහ භූමි තෙල් වලින් පැරෆින් කියන රසායනික සංයෝගයත් මේ කෘමිනාශකයට එකතු වෙනවා. ඉතින් ඒ විදිහට හදාගන්න අලු මිශ්‍රණය මෙන්න මේ විදිහට අපිට ශේෂ්ත්‍රයට යොදා ගන්න පුළුවන්. හැබැයි මේ අලු මිශ්‍රණය යොදනකොට යොදන්න ඕනි උදෑසන 6ත් 7ත් අතර. මොකද මේ මිශ්‍රණය ගස්වල කොළවල හොඳට ඇලවෙන්න නම් ගස්වල පින්න තියෙන්න ඕන නිසා. මේ වැඩේදී අපි භාවිතා කරන භූමි තෙල්, දෙහි සහ අලු කියන්නේ කෘමි විකර්ෂක. ඉතින් අපි මේ හදන ස්වභාවික කෘමිනාශක වලින් කරන්නේ කෘමි පරිබෝධකයින් මර්ධනය කරනවට අමතරව විකර්ෂණය කිරීම. ඒ කියන්නේ මේ ස්වභාවික කෘමිනාශක වල ඇති තැර සහ පැසීමේදී ඇතිවන දුර්ගන්ධය මගින් පරිබෝධ පළවා හැරීමක් තමයි සිද්ධ වෙන්නේ. මේකට ඕන වෙන්නේ සුදු ලුණු, රතු ලුණු සහ පැපොල් ඇට. මේ තුනම එක සමාන ප්‍රමාණවලින් අරගන්න. මෙතෙන්දි කරන්න තියෙන්නේ බොහොම ලේසි වැඩක්.
අපි අර කලින් සේර සහ සුදු ලුණු කුරුඳු තෙල් මිශ්‍රණය හදමු විදිහටම මේ තුනම අමරලා අරන් උතුරන වතුරට දාලා තම්බලා පෙරලා ඒ විදිහටම තියර ඉසින යන්ත්‍රයකින් ඉසින්න ගන්න පුළුවන්. මෙතෙන්දි රතු ලුණු මගින් සල්ෆනික් ඇසිඩ් කියන රසායනික සංයෝගයත් පැපොල් ඇට මගින් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන රසායනික සංයෝගය සහ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන රසායනික සංයෝගයත් සුදු ලුණු මගින් ඇලිසින් කියන රසායනික සංයෝගයත් මේ කෘමිනාශකයට එකතු වෙනවා. මේකට ඕන වෙන්නේ කොහොඹ ඇට ග්‍රෑම් 100ක්, සෝදන කුඩු ග්‍රෑම් 5ක් සහ ජලය ලීටර් 2ක්. කොහොඹ බීජ හොඳට කොටලා තලපයක් හදාගෙන ඒකට ජලය ලීටර් 1ක් දාලා පැය 12ක් අවුව වැඩෙන්නේ නැති තැනක තියන්න ඕන. ඊට පස්සේ මේ මිශ්‍රණය පෙරලා අරන් සෝදන කුඩු ග්‍රෑම් 5ක් දිය කරලා වතුර ලීටර් 1ක් මිශ්‍ර කරලා ඉසින යන්ත්‍රයකින් වගාවට ඉසින්න යොදා ගන්න පුළුවන්. මෙතෙන්දී කොහොඹ ඇට මගින් ලියොයික් ඇසිඩ්, පාම්ටික් ඇසිඩ් වැනි රසායනික සංයෝග මේ කෘමිනාශක මිශ්‍රණයට එකතු වෙනවා. මේකට ඕන වෙන්නේ එකම එක අමුද්‍රව්‍යයක් විතරයි. ඒ කටු අනෝදා බීජ විතරයි. කටු අනෝදා බීජ ග්‍රෑම් 100ක් අරගෙන ඒක හොඳට කොටලා අරන් වතුර ලීටර් 1ක දිය කරලා පැය 24ක් පල් වෙන්න තියන්න. පැය 24කට පස්සේ වතුර 1ට 1ක් දාලා අපිට මේක ඉසින්න ගන්න පුළුවන්. මෙතෙන්දි අනෝදා ඇට මගින් ඇනෝනයින්, මුරිසින්, හයිඩ්‍රොසයිනික් ඇසිඩ් වැනි රසායනික සංයෝග මේ කෘමිනාශකයට එකතු වෙනු ලැබෙනවා. මේ වගේ කෘමිනාශක භාවිතයේදී කියන්න ඕනි දෙයක් තමයි මේ තියෙන්නේ ස්වභාවික ශාක කොටස් වලින් හදාගන්න කෘමිනාශක. ඒ කියන්නේ මේවා ස්වභාවික කෘමිනාශක. ඒ නිසා මේවා ශේෂ්ත්‍රයට යොදනකොට යොදන්න ඕනි තද ඉර අවුව නැති වෙලාවට. හවස 4න් 5න් පස්සේ වගේ යොදනවා නම් තමයි ගොඩක් හොඳ. මොකද තද අවු රශ්මියට මේ වගේ තියෙන කෘමිනාශක ගුණය සහ මම අර කලින් කිව්ව ස්වාභාවික සංයෝග වියෝජනය වෙලා යන්න පුළුවන් නිසා. ඉතින් මේ විදිහට හදාගන්න කෘමිනාශක වගේම දිලීරනාශක, දියර පොහොර වගේ දේවලුත් අපිට ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් ඒ ගැන වෙනමම වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ ස්වභාවික කෘමිනාශක වර්ග අවිතයට අරගෙන අපේ ස්වභාවික පරිසරයත් රැකගෙනම හොඳ වගාකරුවෙක් වෙන්න කියලා අපි ඔබටත් ආරාධනා කරනවා.